මේ අපේ Asus TUF build එක. ඔය සාදරයෙන් පිළිගන්න තවත් interesting build video එකකට. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM key එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍යයි නම් cdkeyoffer.com website එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2.0 කියන code එක පාවිච්චි කිරීම හරහා 30%ක් දක්වා discount එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ site එකෙන් purchase කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google profile එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් log වෙන්න. ඉතින් මේ කාලේ අපේ විශේෂම price හැමදාක්ම වැඩි වෙලා තියෙන කාලෙක build එකක් අරගෙන එනවා කියලා කියද්දි ගොඩක් දේවල් තියෙනවා හිතන්න. ඉතින් කොහොමද Asus TUF brand එකෙන් මේ වෙනකොට අපිට components හැමදාක්ම වගේ තියෙනවා Asus TUF build එකක් කරන්න. ඉතින් විශේෂම ROG brand එකෙන් builds කරනවා නම් ROG components හැම එකක්ම අපිට තිබ්බා. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ Asus TUF කියන brand එක යටතේ build එකක් කරනවා නම් අපි දන්නවා මීට කලිනුත් TUF range එකේ motherboards තිබ්බා විශේෂයෙන්ම ඒ වගේම අපේ power supply casing මේ හැම දෙයක්ම තිබ්බා. ඉතින් මේ දේවල් ඔක්කොම පාවිච්චි කරලා අපි build එකක් කරන්න යන්නේ. ඉතින් අපේ motherboard එක මේ වෙනකොට මේ budget range එකේ තියාගන්න අවශ්‍ය නිසා අපි Asus එකේ prime range එකට තමයි යන්නේ. මේ motherboard එකේ review එක මම වෙනම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ build එක හරහා විශේෂයෙන්ම 12 gen i5 system එකක් අපි හදන්න යන්නේ හොඳ graphic card එකක් එක්ක. විශේෂයෙන්ම gaming වලට වගේම ඔයගලන්ට අවශ්‍යයි නම් editing වැඩවලටත් විශේෂයෙන්ම ඔයාලගේ production වැඩවලටත් මේ වගේ PC එකකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ system එකේ තියෙන speciality එක තමයි අපි අද තෝරගන්න components ගොඩක් ඒවා TUF branding එක යටතේ හැම නැත්නම් TUF කියන category එකේ තියෙන products වෙන එක. ඉතින් අපි බලමු අපේ components මොන විදිහට තියෙන අපි පාවිච්චි කරලා තියෙන දේවල් කියලා. ඉතින් main component එක අපේ processor එක. ඉතින් processor එක තෝරගද්දී අපි අරගෙන තියෙනවා Core i5 12 gen එකේ LGA1700 කියන socket එක තියෙන 12400F CPU එක. ඉතින් මේ CPU එකේ විශේෂත්වයන් කීපයක්ම තියෙනවා. ඒ තමයි 12 gen එකේ CPU එකක් වුණාම ගොඩක් වෙලාවට අපිට suggest කරපු දෙයක් තමයි Windows 11 වලට යන්න කියන එක. ඉතින් Windows 11 වලට යන්න අත්‍යවශ්‍යම නැහැ. ඒ වගේම තමයි තවමත් power user කෙනෙකුට full time වාගේ වැඩ කරන කෙනෙක් විශේෂම editor කෙනෙක් වෙන්න පුළුවන් අනිකුත් වැඩ සමහර දේවල් තියෙනවා තාමත් optimize නොවෙච්ච විශේෂම drag and drop functionality එක වගේ දේවල්. ඉතින් ඒ නිසා ඔයාට Windows 10 වලට යන්න අවශ්‍යයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව Windows 10 පාවිච්චි කරන්න පුළුවන් මේ system එකේ. ඉතින් Windows 11 තමයි recommend කරන්නේ. නමුත් යම් කිසි විදිහකට ඔයාට Windows 10 වල ඉන්න අවශ්‍යයි නම් 2025 මේ cycle එක ඉවර වෙනකන් එතනදී ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් මේ CPU එකට. මොකද performance cores විතරයි තියෙන්නේ. performance cores efficiency cores කියන දෙකම આવොත් තමයි ඒ අදාළ කරන schedule එක Windows 11 වල තියෙන නිසා අනිවාර්යයෙන්ම Windows 11 දාන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේකට Windows 10 11 දෙකම දාගන්න පුළුවන්. මේක speciality එකක් කියලා කියන්න පුළුවන්. මේ දේවල් එක අපේ motherboard එක. ඉතින් මෙතනදී Asus prime range එකේ මං ගාව තියෙනවා D සහ A කියන motherboard එකකින් විශේෂයෙන්ම මේ රේන්ජ් වලට ආපම Asus brand එකේ අපිට මේ විදිහට එකම chipset එක H610 කියන chipset එකෙන් D A ඒ වගේම K වගේවත් මීට කලින් තිබ්බා මේ එක එක motherboards වල තියෙන feature sets වෙනස් වෙනවා. ඉතින් මේ ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ motherboard review එකත් එක්ක. 12 gen system එකක් හදනවා නම් ඔයාට මේ 12 gen system එකේදී cost එක cut down කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි motherboard එක කියලා කියන්නේ. motherboard එකේ chip set එකේ feature set එක. ඉතින් මේ හරහා අපි තෝරගන්නේ basicම අපේ motherboard එකේ H610MD D4 DDR4 RAM වලට Asus prime කියන brand එක යටතේ. ඉතින් මේ හරහා තියෙන ප්‍රධානම limitation එක තමයි user කෙනෙකුට අපිට තියෙන ports ගන්න අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට අපි graphic card එකක් පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි අපිට මෙතනදී අපේ RAM slots දෙකයි තියෙන්නේ. ඉතින් මේක බොහොම පහසුවෙන් ඔයගොල්ලන්ට address කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ යන විශේෂයෙන්ම RAM ප්‍රමාණය දන්නවා නම් 32GB එහෙම නැත්නම් 16GB කියලා එතනදී A90 RAM ටික වට දාගන්න පුළුවන්. නමුත් අර future expand කරන්න තමයි මෙතනදී පොඩ්ඩක් විතර limitation එකක් වෙන්නේ. ඉතින් motherboard එක 3 year warranty එකක් තියෙනවා Windows 11 ready. ඒ වගේම අලුත්ම 12000 series එකට support කරනවා. මේ දේවල් එක්ක අපේ RAM එක වගේම SSD එක
Lexa brand 250 GB SSD එකක් තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් Lexa brand එකේ 250 GB NVMe device එකක් පාවිච්චි කරනවත් එක්කම අපේ main storage එක විදිහට මේකට OS එක දාලා ඒ වගේම ඔයාලගේ අපි හිතමු software ටික දැම්මට පස්සේ ගොඩක් වෙලාවට මේක පිරෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම 100 GB වගේ ගියාට පස්සේ අපිට වැඩ කරන්න පුළුවන් තව අඩුම තරමේ 50 GB වත් ඉතුරු වෙනවා. ඉතින් GB එකක් කියලා කියන්නේ ලොකු ඉඩකඩ ප්‍රමාණයක්. ඔයා editing එහෙම නැත්නම් designing වගේ කරනවා නම් ඒ නිසා ලොකු ගැටලුවක් නැහැ. නමුත් ඔයාට අවශ්‍යයි නම් වැඩිපුර data තියාගන්න දැනට ගෙවන මුදලට වැඩිපුර GB ප්‍රමාණයක් තියාගන්න පුළුවන් solution එක වෙන්නේ hard drive එක. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරනවා 1 TB hard drive එකක්. ඒ දෙවල් එක කියන්න අවශ්‍ය දෙයක් තමයි, මතක් කරන්න අවශ්‍ය දෙයක් තමයි, මේ බිල්ඩ් එක කරන්න අවශ්‍ය කරන components හැම එකක්ම අපිට දීලා තියෙන්නේ SL Techie shop එකෙන්. ඉතින් sltechie.lk කියලා එයාලගේ website එකට ගියොත් ඔයාලට මේ හැම component එකකම මිල ගණන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මිල ගණන් මම පල්ලෙහා description එකේ ඒ parts list එකත් එක්කම website එකට links දාලා තියෙනවා. බොහොම පහසුවෙන් ඔයාලට ගිහිල්ලා මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බිල්ඩ් එකට යන සම්පූර්ණ components ඒ වගේම monitor හැම එකක්ම SL Techie shop එකෙන් තමයි අපිට provide කරලා තියෙන. ඔයගේ සම්පූර්ණ බිල්ඩ් එකක් කරගන්නවා නම් ඔයාලට පුළුවන් එයාලව සම්බන්ධ කරගන්න. website එක හරහා contact details මේ හැම දෙයක්ම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක අපේ RAM එක විදිහට අපි පාවිච්චි කරන්නේ Kingston Fury branding එක යටතේ තියෙන 16 GB single stick එකක්. 3200 MHz තමයි මේකේ speed එක. ඉතින් මේ motherboard එකත් එක්ක අපිට විශේෂයෙන්ම 16 GB single stick එකක් දැම්ම කියන්නේ තවත් ඉස්සරහට තව 16 එකක් කරහා 32 GB දක්වා යන්න පුළුවන්. ඉතින් මේ RAM එක තමයි අපි පාවිච්චි කරන්නේ build එකට. මේ දේවල් එක්ක අපේ graphic card එක කියන්න අවශ්‍යයි මේ වෙනකොට. විශේෂයෙන්ම ගණන් වැඩි වෙලා තියෙන component එකක් මීට කලින් රුපියල් 35000කට වගේ අපි 2021 මුලදී ගත්ත මේ graphic card එක GeForce GTX 1650 card එක මේ වෙනකොට රුපියල් ලක්ෂයකට වැඩි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම editing කරනවා නම් එතනදී ඔයාලට පුළුවන් මේ graphic card එකට යන්න. ඒ වගේම තමයි game streaming වුණත් සාමාන්‍ය mid settings වගේ එක්ක අපිට මේ හරහා පාවිච්චි කරන්න හැම නැත්නම් setup කරගෙන stream කරන්න පවා පුළුවන්. නමුත් ඔයා full time streamer කෙනෙක් නම් එතනදී මීට වඩා powerful card එකකට යන එක ගොඩක් හොඳයි. නමුත් games play කරන්න කිසිම ගැටලුවක් නැහැ. මේ කාඩ් එක ගොඩක් හොඳ කාඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් editing, gaming මේ හැම දෙයකටම යන්න පුළුවන්. 2022 වෙද්දිත් ගොඩක් හොඳ option එකක් solution එකක් විදිහට මේ කාඩ් එක කියන්න පුළුවන්. Asus TUF branding එක යටතේ හැම නැත්නම් TUF එක යටතේ තමයි මේ කාඩ් එක එන්නේ. ඉතින් මේ දේවල් එක්ක අපේ ඊළඟට තියෙන දේ තමයි power supply එක 650 watt 80 plus bronze TUF branding එක යටතේ යන power supply එකක්. ඉතින් මේ power supply එක මෙතනදී අපි පාවිච්චි කරනවා 550 watt එකක් තියෙනවා. ඉතින් 650 watt එකක් අපි පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් විශේෂයෙන්ම මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. කොහොමද ඔයාලගේ build එකට ගැළපෙන විදිහට හරියටම power supply එකක් තෝරගන්නේ කියලා ඒ වීඩියෝ එකත් මම පල්ලෙහා දාලා තියෙනවා. ගිහින් ඔයාලට බලන්න පුළුවන්. මේ දේවල් එක්ක අපේ කේසින් එක ඔයගොල්ලන්ට පේන්න ඇති බොහොම ලස්සන low profile කේසින් එකක් තියෙනවා. Asus TUF GT301 කේසින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයගොල්ලන්ට මේ build එක SL Techie shop එකෙන් කරගන්න පුළුවන් කියන එක ආයෙසරක් මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි යමු build එකට. build එකේ ගොඩක් දේවල් කතා කරන්නේ නැහැ. අද අපි පාවිච්චි කරන්නේ මේකේ තියෙන cooling solution එකම තමයි. මේ හැම දෙයක් එක්කම අපි build එක ඉක්මනට කරගෙන performance ගැන බලමු. හරි, එහෙමනම් අද අපි කරන්නේ බොහොම basic build එකක් නිසා අපි බලමු මොන විදිහටද මේ build එක සාමාන්‍යයෙන් ඔයා computer එකක් assemble කරගන්න plan කරනවා නම් මොන විදිහටද අපිට මේ දේවල් කරගන්න අවශ්‍ය කියලා. ඉතින් පළවෙනිම දේ තමයි computer එකක components හැම දෙයක්ම ගොඩක් sensitive. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට මෙන්න මේ විදිහ anti static wrist band එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අත්‍යවශ්‍යම නැහැ. ගොඩක් දෙනෙක් අහන කාරණාවක් තමයි මොකද්ද මේ අතට දාන band එක කියලා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මගේ ගොඩක් පරණ builds බැලුවොත් මම මේකක් පාවිච්චි කරන්නේ නැහැ. anti static wrist band එකක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මේකක් දාගන්න පුළුවන්. ඉතින් මේ cable එක ඇදෙන සුළු එකක්. මේක මිලදී ගන්න පුළුවන්. PC guide LKR app එක ඇතුළට ගියොත් ඒක list කරලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්.
ඉතින් මේ වගේ එකක් අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ දැනට ගෙදර කම්පියුටර් එකක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් තියෙනවා නම් වෝල් එකට එහෙම නැත්නම් බිත්තියට ප්ලග් කරලා එතනදී ඈර්ත් එක ගෙදර සර්කිට් එකෙන් පල්ලෙහාට ග්‍රවුන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඇල්ලුවා නම් ඇති මෙටල් සර්ෆේස් එකක් අපි හිතමු ඔයාගේ කම්පියුටර් එකේ තියෙනවා නම් කේසින් එක ඔන් කරලම තියෙන්න ඕනේ නැහැ. කරන්ට් එකට දාලා බිත්තියෙන් ස්විච් එක ඔන් කරලා PC එක ඔන් කරන්න ඕනේ නැහැ. නෝමල් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සෙරෙප්පු දාලා නැතුව නම් ඉන්නේ ග්‍රවුන්ඩ් වෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කෝකටත් අපි මේක පාවිච්චි කරනවා වඩාත් හොඳයි. මොනවා හරි ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එකක් එනවන්න විශේෂයෙන්ම මේ වල තියෙන පොලිතින් එහෙම ගලවද්දි. ඉතින් සිස්ටම් එකක් අසෙම්බල් කරද්දි පළවෙනි ස්ටෙප් එක තමයි එහෙමත් නැත්නම් අසෙම්බ්ලි ප්‍රොසෙස් එකේ පළවෙනියටම සිද්ධ වෙන්නේ අපේ මදර් බෝඩ් එකට අවශ්‍ය කරන කොටස් ටික දාගන්න එක. ඉතින් මෙතනදී අපිට ප්‍රොසෙසර් එක තියෙනවා. ඒ වගේම අපේ NVMe එක RAM එක මේ දේවල් ටික මේකට අසෙම්බල් කරන එක පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටස වෙන්නේ කේසින් එකට පවර් සප්ලයි එක දාගන්න එක. ඊට පස්සේ අනිත් හැම දෙයක්ම කේසින් එක ඇතුළට යනවා. ඉතින් මේකෙදි මම ફોકસ කරන්නේ ටිකක් විතර අමාරු එහෙමත් නැත්නම් ටිකක් විතර පරිස්සම් වෙන්න ඕන දේවල් ටික. මම හිතන්නේ අපිට කේසින් එකට පවර් සප්ලයි එක දාගන්න එක නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් පළවෙනිට අපි මදර් බෝඩ් එක ගමු එළියට. ඉතින් මෙතනදී මම මදර් බෝඩ් එකේ බොක්ස් එක උඩම බිල්ඩ් එක කරනවා. මේක ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහකට කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ 12 gen mother board එකක්. ඉතින් මේකට අපේ processor එක Core i5 12400F processor එක 12400F කියලා කියද්දි මේ processor එක box එක බලන්න මේක ගොඩක් මහතයි. මේකේ අපිට fan එකක් තියෙනවා. ඉතින් මේ cooling fan එක බොහෝ දුරට ප්‍රමාණවත් අපේ සාමාන්‍ය වැඩ කටයුතු වලට. ඉතින් මේ fan එක අපිට include කරලා තියෙනවා. ඒ වගේම තමයි ෆෑන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට තර්මල් පේස්ට් එක තියෙනවා. ඉතින් තර්මල් පේස්ට් එක තියෙන නිසා මේක ගැටලුවක් නැහැ. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර හීට් සින්ක්ස් අපි ආෆ්ටර් මාකට් ගද්දි කූලර්ස් ඒවල තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හීට් සින්ක් එකේ හැම වෙලෙම බලන්න සමහර විට පොඩි පොලිතින් ප්ලාස්ටික් ආවරණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම එකක් නැහැ කියලා ෂුව එකටම දැනගන්න. මොකද ගොඩක් වෙලාවට මම වුණත් මේක වැඩි බලන්නේ නැහැ. ඒ පොලිතින් කෑල්ලත් එක්ක තිබ්බොත් වෙන්නේ ප්‍රොසෙසර් එකේ හීට් එක ගොඩක් වැඩි වෙන එක. ඉතින් මේ දේවල් එක්ක අපේ ප්‍රොසෙසර් එක තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොසෙසර් වලට අපි කියන්නේ LGA socket type කියලා. ඉතින් මේක LAN grid array. එහෙමත් නැත්නම් මේ CPU එකේ pins ටික නැහැ. pins ටික තියෙන්නේ mother board එකේ. ඉතින් ගොඩක් කට්ටිය කියන එක එක දේවල්. නමුත් ඒක ලොකු වෙනසක් නැහැ. ප්‍රොසෙසර් එකේ පින්ස් තිබ්බා කියලා එහෙම නැත්නම් මදර් බෝඩ් එකේ තිබ්බා කියලා ඩැමේජ් වෙනවා නම් වෙන්න තියෙන සම්භාවිතාවය එකම තමයි. මොකද අපි මේක එලියට නිරාවරණය කරන්නේ නැහැ. ඉන්ස්ටෝල් කරන්න යද්දී තමයි ගොඩක් වෙලාවට හානියක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රොසෙසර් එක 12400F එක අපි මවුන්ට් කරගන්න යන්නේ. මෙතනදී ඉන්ටෙල් සමාගමේ සොකට් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අපිට පළවෙනියටම අවශ්‍යයි මෙන්න මේ ලීව එක මේ විදිහට පල්ලෙහාට කරන්න. ඊට පස්සේ මේක අපි උඩට කරාම මේක රිලීස් වෙනවා. ඉතින් ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සොකට් එකට දැන් ප්‍රොසෙසර් එක දාගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී බොහොම ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය තමයි අපි ප්‍රොසෙසර් එක ගත්තොත් මේ විදිහට මේ ප්‍රොසෙසර් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. අනිත් ඔක්කොම ඩොට්ස් තියෙන්නේ. මෙතන ඩොට් එකක්, මෙතන ඩොට් එකක්, ඒ වගේම මෙතන ඩොට් එකක්. හැබැයි මෙන්න මේ කොනේ ත්‍රිකෝණයක් තියෙනවා, ට්‍රයැංගල් එකක් තියෙනවා. මේක අපිට ගන්න පුළුවන් මදර් බෝඩ් එකේ තියෙන මාකින් එකක් එක. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ප්‍රොසෙසර් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති පුංචි නෙරුම් තියෙනවා. 1, 2, 3, 4 මේකට කියනවා නච් කියලා අපි. මෙන්න මේ නච් 4 ඔයගොල්ලන්ට පේනවා ඇති හරි සමානවනේ මේ තියෙන. මේ පැත්තේ ඉඳලා ටිකක් ගැප් එක වැඩි, මේ පැත්තේ ඉඳලා අඩුයි. එතකොට මේකම අපේ සොකට් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේක අනිත් පැත්තට දාන්න බෑ, ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේක බොහොම පහසුවෙන්ම මේ නච් දෙකට හරියන විදිහට තියලා ප්‍රොසෙසර් එක දාගන්න. ඉතින් ඒ නිසා අලුත් ප්‍රොසෙසර්ස් වල මේ ෆේල් සේෆ් එහෙමත් නැත්නම් බොහෝ විට වැරදීමක් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අඩුයි. මේක අනිත් පැත්තට තිබ්බොත්
ඇතුළට යන්නේ නැහැ. එහෙන් දැන් අපිට පුළුවන් මේ තියෙන සොකට් එක පහතට ගේන්න. මෙතන පුංචි කොටසක් තියෙනවා. මේකෙන් අපිට පල්ලෙහාට හොම තල්ලු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ කොටස ඔන්න ඔය විදිහට පල්ලෙහාට අරගෙන එන්න පුළුවන් ඇවිල්ලා. මෙතන පොඩි ෆෝස් එකක් දාන්න ඕනේ. මේක අපිට ලොකින් පොසිෂන් එකට ගේන්න පුළුවන්. ඉතින් මේ උඩ තියෙන කවය එක නෝමල් පොප් අප් වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට ගලව ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රොසෙසර් එක දාගත්තට පස්සේ මේක ගැලවෙන්නේ නැහැ. ඊළඟට අපිට තියෙන්නේ අපේ හීට් සින්ක් එක, කූලින් සොලියුෂන් එක මේකට දාගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉන්ටෙල් නෝමල් i5 වලට එන කූලින් සොලියුෂන් එක. මෙතනදී අපි බලන්න අවශ්‍යයි අපේ කූල් එකේ හෙඩ එක කොතන තියෙන්නේ කියලා. ඉතින් මේ මදර්බෝඩ් එකේ හෙඩ එක හරියට මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මේක මම පහසුවෙන් කනෙක් කරන්න පුළුවන් පොෂන් එකට අරන් ගිහලා. මේක මොන පැත්තට ගියත් ප්‍රශ්නයක් නැහැ. එකම විදිහට තියෙන. ඉතින් මේක ඔන්න ඔය විදිහට අපිට තියාගන්න තියෙන්නේ. මේ තියාගද්දි ඔයගලන්ට පේනවා ඇති මදර්බෝඩ් එකේ අපිට සිදුරු හතරක් තියෙනවා. පංච හෝල්ස් හතරක්. ඒ හතරට ගානට තියලා මේක තියාගන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක පහතට පුෂ් කරන්න. ඉතින් ඒ පුෂ් කරද්දි මේ එක පැත්තෙන් නැතුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පුෂ් කරා නම් හරි. ඔන්න ඔය විදිහට මේක පුෂ් කරාට පස්සේ අපිට මේක හොල්ලන්න බෑ. ඒ වගේම තමයි පිටිපස්සේ බැලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මදර්බෝඩ් එකෙන් එළියට මේ ප්ලාස්ටික් කොටස සහ මැද තියෙන ඒ ලොක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට බොහොම පහසුවෙන් සැකර්ල දැනගන්න පුළුවන් මේ හතරම හරියට සිකියු වෙලා තියෙන කියලා. එහෙම වුණොත් මේක අපිට ලේසින් හොල්ලන්න බෑ, ලොක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් අපේ කනෙක්ට එක දාගන්න. ඉතින් මේක බේසික් බිල්ඩ් එකක්. එහෙම නැත්නම් මෙතන ගොඩක් කනෙක්ටර්ස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඊළඟට අපිට තියෙන්නේ අපේ NVMe එක දාගන්න එක. Right. ඉතින් NVMe එක මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මේක අපිට කනෙක්ට් කරගන්න තියෙන මෙතනදී අපේ Asus මේ motherboard එකේදී එන connection එක වෙනස්. ඉතින් මෙතන secure කරගන්න mechanism එක වෙනස්. අපිට nut එකක් දීලා තියෙනවා. නමුත් motherboard එකේ ඔයගලන්ට පෙන්වන්න මෙන්න මේ කොටස තමයි තියෙන lock එක විදිහට. ඉතින් ටිකක් වෙනස් මේක වැඩ කරන හැටි අපි බලමු. මෙතනදී සිද්ධ වෙන දේ තමයි අපි බලන්න ඕනේ අපේ මේකේ size එක කොහොමද කියලා. ඉතින් මෙතන ඉඳලා හරියටම මෙතනට එනවා. දැන් මේක මට මෙන්න මේ විදිහට ලොක් කර ගන්න තියෙන්නේ. ඕගලන්ට පේනවාද පුංචි ලොක් එකක් තිබ්බේ මේක දා ගන්න තිබ්බේ. ඊළඟට අපි මේක මෙන්න මේ විදිහට secure කර ගන්නවා. ඉතින් secure කරගද්දි මේ තියෙන NVMe එක පොඩක් උඩට කරලා තමයි ඇංගල් එකකට තමයි අපි අතුලට දාන්න ඕනේ. කෙලිම ෆ්ලැට් කරලා නෙමෙයි. ඉතින් මේ විදිහට බොහොම පහසුවෙන් අතුලට තල්ලු කර ගන්න පුළුවන්. මේ විදිහට තල්ලු කරගත්තාම මේක පල්ලෙහාට අරගෙන ඇවිල්ලා ඊළඟට අපිට තියෙන මෙන්න මේ ප්ලාස්ටික් ලොක් එක දා ගන්න එක. ඉතින් මේක Asus budget motherboards වලට ආපුවම අර nut එකක් supply කරනවට වඩා ප්ලාස්ටික් කොටසක් තමයි ඒගොල්ලෝ supply කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේක දා ගන්න තියෙන්නේ. එහෙමනම් ඊළඟට අපිට තියෙන අපේ RAM එක දා ගන්න. 16GB single stick RAM එක. right. ඉතින් මේ විදිහට අපිට අපේ basic assembly එක ඉවරයි. ඉතින් ඔයාගේ PC එකත් ඔයා build කරනවා නම් මේ විදිහට හරියටම දේවල් ටික කරගත්තා නම් බොහොම සරලව මේ ටික තමයි ටිකක් hard part එක වෙන්නේ. ඉතින් ටිකක් PC එකේ අපි හිතමු liquid cool එකක් වගේ පාවිච්චි කරනවා නම් එතනදී ටිකක් විතර මේක complicate වෙනවා ඒ තියෙන instruction අනුව. ඉතින් එහෙමනම් මේ ටික තමයි මට පැහැදිලි කරන්න ඕන උනේ. මේ දේවල් එක මම හිතන්නේ ඉතුරු දේවල් ලොකුවට අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. ටක් ගාලා අපි බලමු power supply එක සහ motherboard හැම දෙයක්ම mount කරගත්තට පස්සේ. ඉතින් අපේ TUF casing එකත් එක්ක අපිට stickers එනවා. ඉතින් මේක බොහෝ විට අපේ casing එකේ side එකෙන් පේනවා නම් අලව ගන්න පුළුවන්. නැත්නම් වාගේ casing එක අලව ගන්න පුළුවන්. ඉතින් මේ කොටස නම් මම හිතන්නේ power supply එකේ දාගන්න තියෙන කොහොම විතර sticker card එකක් තියෙනවා. power supply එක මේක normal power supply එකක්. ඉතින් module කියලා කියන්නේ සාමාන්‍යයෙන් power supply වල full module අපිට තියෙනවා. ඉතින් එතනදී අපිට මේ කොටස් ටික වෙන වෙනම දාගන්න තියෙනවා. නමුත් මෙතනදී අපිට ඉතාමත් හොඳට මේ cable කරපු එහෙම නැත්නම් braid කරපු cable ටික තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා
zip ties, velcro, thiyena apita cable manage karaganna e wage apita plug types dekat thiyena. Performance can be katakaran anything on the penalty blender test, a copy on Karagan at the no metanade Celsius and Saka Hataliha Katalis deca Katatamape idle temp pekatiene vagamatamai metanade api rendering test, a CPU bound rendering test, a patangatam of the pena Celsius and Saka Hataki vagama Picacala Giata Passamaker Celsius and Saka Asuaka range එකට 83 85ක් දක්වා යනවා. ඉතින් අනිවාර්යයෙන්ම නෝට් කරන්න අවශ්‍ය දේ තමයි මෙතනදී අපේ motherboard එකත් එක්ක 4 GHz all core speed එකක් අපිට මෙතනදී වාර්තා වෙනවා. ඉතින් CPU එකේ උඩරිම turbo speed එකත් single core වැඩිම speed එකක් තියෙන්නේ 4.4 GHz විදිහට. ඉතින් මේ දේවල් එක්ක ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි අර budget motherboard එකක VRM එක සෑහෙන limited එහෙම නැත්නම් අඩු වුනම heat sink අඩු වුනම performance ගොඩක් අඩු වෙනවා කියලා. නමුත් මෙතනදී i5 එක extreme වලට push කරන්න තරමටම මේ motherboard එකේ Asus අපේ prime 610 motherboard එකේ chipset එක ඉතාමත් හොඳයි VRM configuration එක මේ හැම දෙයක්ම. ඒත් එකම ඔයගලන්ට කියන්න ඕනේ Celsius අංශක 26ක කාමර උෂ්ණත්වයක් මෙතනදී ප්‍රශස්ත විදිහට පවත්වාගෙන යන අවස්ථාවක තමයි මේ temp එක ලැබෙන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් දවල් කාලයේදී කාමර උෂ්ණත්වයේදී අපි ගත්තොත් මේ temp එක 90 සමහරට 100 දක්වාම default cool එක යටතේ යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී AC එකක් යටතේ Celsius අංශක 26 කියන temp එකේදී තමයි තියෙන්නේ. මේවා ටිකක් විතර වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයට ආවම. මේ දේවල් එක්ක ඊළඟට අපි Cinebench test එක තමයි කරේ. මෙතනදී all core test එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් Cinebench එකේ අපිට Celsius අංශක 80ක වගේ extreme temp එකකුත් වාර්තා වෙනවා. ඒත් එකම හැම core එකක්ම 3990 එහෙම නැත්නම් 4 GHz කියන තැන තමයි අපිට මෙතනදී වාර්තා වෙන්නේ. ඊළඟට අපි single core test එකක් කරා. මෙතනදී අපිට 4390 එහෙම නැත්නම් 4.4 GHz උපරිමේම මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. ඔයාලට දැන් පේනවා Cinebench test course මොනවද කියලා. මේ දේවල් එක ඊළඟට අපි games check කරා. ඉතින් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් RDR2 Red Dead Redemption 2 game එක අපි යන්න පුළුවන් උපරිම settings වලින් balance කරලා ගත්තට පස්සේ ලැබෙන experience එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ගේම් එක සාමාන්‍යයෙන් settings high ultra විදිහට balance එකේදී අපිට ලබා ගන්න පුළුවන් 40 fps වගේ average ප්‍රමාණයක්. ඉතින් තවදුරටත් settings balance කරොත් ඉතාමත් හොඳ gameplay experience එකක් මේ system එක යටතේ අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි Forza Horizon 5 ගේම් එක 1080p settings වලින් high කියන preset එක යටතේ තමයි test කරේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් average විදිහට මෙතනදීත් 50 fps ලබා ගන්න පුළුවන්. මේ high කියන preset එක යටතේ අපිට තව fine tune කරන්න පුළුවන් system එකේ තියෙන
විශේෂම රිෆ්ලෙක්ෂන් සෙන්ටිලිසි මේ වගේ දේවල්. ඉතින් ගොඩක් හොඳ ස්ටේබල් පර්ෆෝමන්ස් එකක්. Hello Infinity game එකේ settings තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් 4GB limited VRAM එකත් එක්ක අපිට යන්න පුළුවන්. උපරිම preset එක විදිහට අපි medium preset එක මෙතනදී තෝරගන්නවා. මොකද high කියන එක දැම්මොත් අනිවාර්යයෙන්ම අර red margin එකට යන නිසා. ඉතින් මේ preset එක යටතේත් අපි සමහර settings වෙනස් කරගෙන balance කරගෙන තමයි මේ play කරන්නේ. 60 FPS range එකට අපිට සාමාන්‍යයෙන් යන්න පුළුවන්. තවත් settings අඩු කරලා අපිට මේක තව fine tune කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ බිල්ඩ් එක වලට SL Techie shop එකෙන් හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන components හැම දෙයක්ම පල්ලෙහා. Description එකේ links ඕගලන්ට සඳහන් කරලා තියෙනවා. ගිහලා වලට prices compare කරලා බලන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ බිල්ඩ් එකක් ඕගලන්ට සාමාන්‍යයෙන් game play කරන්න ඒ වගේම production වැඩ වලට මේ හැම දෙයකටම balance කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ බිල්ඩ් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු. Tawat video, eka king.